ලියෝ ෆිල්ම් එක ඊයේනේ පටන් ගත්තේ මේ ඒක ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් එනවාද බලන්න ඇද ඒ විජේ කියන එකට කට්ටිය කැමති නැති වුණාට සාමාන්‍ය විජේට කියලා තියෙන ෆෑන් බේස් එක මේ තමිල්නාඩු වෙන කාටවත්ම නැහැ දැන් මේ රජිනිගේ ෆිල්ම් එක එළියට එද්දී ඒ රජිනිගේ ෆිල්ම් එක මොකද ජේලර් ඒක එළියට එද්දී මේ ලොකු ධර්මයකුත් ගියානේ කවුද තලෙවර් කියලා ඊළඟ සුපර්ස්ටාර් ඒ වගේ කේස් එකකුත් ගියා ඒක නෙමෙයි ලියෝ ෆිල්ම් එක මම බලන්න යනවා දැන් අද ගියත් අද හෙට අනිද්දා කොහොමත් මේ සතිය බලන්න වෙන්නේ නැහැ ඊළඟ සතියත් අමාරුවේ ඒක අනිවාර්යෙන් බලන්න හේතුව මොකක්ද දන්නවද ඒක කරපු ඩිරෙක්ටර් හින්දා ලෝකේෂ් කනගරාජ් පොර මේ වෙනකොට ෆිල්ම් කරලා තියෙන්නේ පහයි ලෝකේෂ් කනගරාජ් ගැන කියද්දි පොර ඇවිල්ලා මේ ෆිල්ම් ගැන ඉගෙනගෙන නැහැ ෆිල්ම් ගැන මේ ෆිල්ම් ඉන්ස්ටිටියුට් එකේ ඉගෙනගෙන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා නැහැ බැංකුවක වැඩ කරපු ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් බැංක ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් තමයි ඉස්සරෝම ඇවිල්ලා පොර ඉස්සරෝම ෂෝට් ෆිල්ම් වගේ කරනවා ඊට පස්සේ ඇවිල්ලා පළවෙනි ෆිල්ම් එක මානගරම මානගරම් කියන ෆිල්ම් එක ඒකත් ඇවිල්ලා මේ නගරයක් ඇතුලේ එක රැයක වගේ වෙන හේත් මේ සීන් හතරක් පහක් ලින්ක් කරලා එක කතාවක් විදිහට ගෙනල්ලා තියෙනවා ඒකත් ඇවිල්ලා මේ අමුතුම කතාබහට ලක්වෙච්ච ෆිල්ම් එකක් දැන් ඔයාට ඉන්දියන් සිනමාව දෙමළ මේ ෆිල්ම් එපා වෙන්න හේතුව මොකද ඕවර් මේ සිද්ධ වෙන්නේ නැති දේවල් නේ සිද්ධ වෙන්නේ එහෙමනේ වෙන්නන්නේ ඒකෙන් එළියට ගිහිල්ලා පෙන්වන්නේ දෙක තමයි මේ ලෝකේෂ් කනගරාජ්ගේ තියෙන මේ ලස්සනම ගතිය. පොර ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් මෙහි ආදර කතාවක් දරා ගන්න බෑ. ඒ වගේ වාහන පුපුරනේ අමුතුම විදිහට යන්නේ. දැන් ඒකෙන් එළියට ගිහිල්ලා ගෙනාව ෆිල්ම් එකක් තමයි මේ එයාගේ දෙවෙනි ෆිල්ම් එක කයිදි. කයිදි කියන්නේ සිංහලෙන් ජේල් එකේ ඉන්න එකනට මොකද්ද කියන්නේ? ජේල් එකේ හිටිය හිරකාරෙක් යාට මොකද සිංහල වචනේ හිරකාරය කයිදි කියන්නේ හිරකාරය කයිදි කියන්නේ හිරකාරය කියන එක තමයි මේ කතාවේ මේක ඒ කියන්නේ හිරකාරය කිරෙන් නිදහස් අවුරුදු ගාන කිරේ ඉඳලා හිරෙන් නිදහස් වෙලා එළියට එන දවසේ ඉඳන් ඊල ඒ එළියට ආවෙනවා හවස වගේ නැත්නම් උදේ එළියට එනවා කියමු එළියට ඇවිල්ලා ඊළඟ දවසේ උදේ වෙනකන් ඒ හිරකාරය මූණ දෙන සිදුවීම් තමයි කතාවට ගෙනල් දෙන එකේ තියෙන වැදගත්ම දේ සාමාන්‍යයෙන් දෙමළ ෆිල්ම් එක සින්දු නැතුව තියෙනවා. ඒක එක සින්දුවක් නැහැ. හීරෝයින් නැහැ. සාමාන්‍යයෙන් අර ඇත්තටම වගේ සාමාන්‍ය විදිහට ගිහිලා තියෙන මේ කතාව. ඒක කාර්තික් කියන්නේ සූර්යාගේ මල්ලි කරන්නේ මේ කෝටි 65ක බඩ්ජට් එකකට මේ ෆිල්ම් එක කරා කියන්නේ ඒ වගේ 3-4 ගුණයක් හම්බ කරාලු. ඒ තරම් ජනප්‍රියයක. ඒකෙන් තමයි පොර උඩටම ආවේ. ඊට පස්සේ ඇවිල්ලා ඒ විදිහට මේ ෆිල්ම් කරන්න ඕන කියන ලෙවල් එකට ආවා. ඊට පස්සේ මං හිතන්නේ තුප්පාකි කියන එක ඊළඟ ෆිල්ම්. ඊට පස්සේ එයා ඊළඟට ෆිල්ම් එක කරේ මෙයාත් එක. කමල් හසන්ගේ වික්‍රම් කියන ෆිල්ම් එක. ඒකත් ඇවිල්ලා හොඳටම සල්ලි හම්බ කරා. මේ වික්‍රම් කියන ෆිල්ම් එක. දැන් මේක තමයි ලියෝ. ලියෝ කියන්නේත් ඒ වගේම මේ උපරිමයටම හොඳට තියෙන ෆිල්ම් එකක් කියලා කියන්නේ. දැන් විජේගේ ලියෝ ෆිල්ම් එක එළියට දාද්දී මේ සැරේ පොඩක් කේස් පොලිටිකල් කේස් තියෙනවා ඒකට හේතුව ඇවිල්ලා සාමාන්‍යයෙන් ප්‍රධාන නළු නිළියෝන්ගේ ෆිල්ම් එකක් එළියට දාද්දී සෙලිබ්‍රේෂන් එක වෙනුවෙන් උදේ 4ට පළවෙනි ෂෝ එක පටන් ගන්නවා ඒ කියන්නේ අර පූජා තියලා කිරි උතුරලා එතන රතින්න පත්තු කරලා වෙනම ෆන්ක්ෂන් එකක් ගන්නවා එතන එන්ජොය් කරලා තමයි ෆිල්ම් එක එළියට දාන්නේ මෙයාගේ ඒක ඇවිල්ලා ඔය එළියට දාන්න දුන්නා ගිය බාර ෆිල්ම් එක එළියට එද්දි මේ කෙනෙක් මරුණා ඔය සෙලිබ්‍රේට් කරන්න කියලා ඒක තමයි හේතුව කියලා කියන්නේ නමුත් ඒක ඇතුලේ දේශපාලනයක් තියෙනවා. ඒ කියන්නේ විජය බහුගිය අවුරුදු 3-4 ගින්නම්ම මේ දේශපාලන එන්ට්‍රියක් දෙන්න හදනමයි කියලා. ඒ කියන්නේ එයා ඊළඟට මේ චීෆ් මිනිස්ටර් විදියට තමිල්නාඩුවේ ප්‍රධාන මේ ප්‍රධානිය විදියට එයා දේශපාලනේ චන්දි ඉල්ලනමයි කියන එක කතාවක් යනවා. අර ජයලලිතාෙන් දිද්දී එළියට ආවේ තලෙවා කියලා ෆිල්ම් එක. ඒකත් රිලීස් කරන්න දුන්නේ නැහැ. ඒක ලෙවල් ඊට පස්සේ ඒකටත් කේස් දාලා තමයි ඒක ගත්තේ. ඒ වගේ විජේගේ හැම ෆිල්ම් එකම නිකන් පොලිටිකල් එන්ට්‍රි එකක් එක තමයි යන්නේ. දැන් මේ වෙද්දී මේ දේශපාලන පක්ෂයක් පිහිටවල ඉවරයි. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයක් පිහිටවල එයාගේ මේ කවුද රසිකයෝ එක එක පත්වල් වලට කට්ටිය දාලා තව මං හිතන්නේ මේක 68 වෙන්න ඕන. 68 වගේ ෆිල්ම් එක
එයාගේ 68 වෙනි ෆිල්ම් 69 70 වෙනකොට ෆිල්ම් කරන එක නවත්තනවා කියලා කියන්නේ මේකෙත් ඇවිල්ලා එක සෝන් එකක් තියෙනවා මේ මොකද්ද අන්නනි වරවා කියලා ඒ ෆිල්ම් එක නියමයි ඒ මේක මේක මෙන්න මේක අන්න ඔයා එන්න එන්න තම්බිලා වෙනුවෙන් එන්න ඒ කියන්නේ ඊළඟ ජෙනරේෂන් එක වෙනුවෙන් එන්න ඔයා මෙතෙන්ට එන්න කියලා කතා කරනවා මම ලෑස්ති එන්නද මම අරගි මම බහැලා වැඩේට බහැලා එන්නද බහැලා වැඩේ කරන්නද කාටවත් මගේ පාර වෙනස් කරන්න බෑ මම බහැලා වැඩේට වැඩේට බහැලා ආවොත් මම තනියම වර්තා ඒ කියන්නේ මම තනියම ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්නද එයා ඇවිල්ලා ඡන්දෙ ඉල්ලනවා කියන්නේ තනියම කියලා තමයි කියන්නේ මම හිතනවා මේ දැන් ඊළඟට තව අවුරුදු 3ක් නැත්නම් 4යි මහමැතිවරණයක් තියෙනවා තමිල්නාඩු ඒකට මෙයා ඡන්දෙට ඉදිරිපත් වෙයි කියලා මේකක් කියනවා ඒ කියන්නේ ඊගැටි දැන් සල්ලි හම්බ කරලා එහෙම ඉවරයි ඊළඟට ඊගැටි මොකද වෙන්නේ सामान्य इंडिया में अभी जयललिता मेकिंग आगे सीमा वीट कल हिट एम जी आर सीमा इलाट विजय हेमोम हितना